මගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා ඔබට බලපෑමක් ආවද අපි හැප්පුණේ ජනාධිපති නීතිඥවරයෙකුගේ පුතෙක්නේ මොකද්ද මේ හදාගත්ත ගැටුම කිසිම අමානුෂික පාරදීමක් නැහැ ඉතින් ඔබ හිටියේ කැෂුවල් පිටලේ මෙයා හිතාමතාම සායම් කොහොමද සායම් මෙහෙමද කියලා මම ඇහුවා ඔබ ඔළුවේ තරහ තියාගත්තා බං එහෙම මිනිස්සුන්ට වෛර කරු මිනිහද කියලා ඒක ඇත්තටම මිගාරයි චරිතයි පැටලුවා නේද ඒක ඉතින් නීතිඥ මහතුන්ට ඕවා හදලා කියන්න පුළුවන් කතානේ 13 දිනක් වට වෙලා ගහන්න තරම් මොකද්ද ඔහු කරපු වරද 13 දිනේ පොලිසිය ගැව්වොත් ඔය තාත්තෙන් බේරෙයි කියලා මේ ෆෝන් එක ඉතුරුයි මොකද එයාගේ ෆෝන් එකනේ ෆෝන් එක දුන්නේ එයා කෝල් එකක් ගන්න තමයි බාපු ගමන් පැල්ල ගහනවා එහෙම ගහන්න මම පිස්සෙද්ද මගේ ප්‍රයිවට් පාර්ට්ස් වලටත් ගැව්වා ඈ පොළු වලින් ගැව්වා එහෙම ගැව්වා නම් එහෙම hina වෙලා ඉන්න පුළුවන්ද එයාට අමානුෂික ලෙස පහර දෙන්න තියෙන අයිතිය මොකද්ද පැටන් එක අරලා බලද්දි ඒකේ බ්ලූ තියෙන්නේ මේ අධිකරණ වෛද්‍යධාරී තනදිත් ඔබ බලපෑම් කළා මං කියන දෙයට එයා අවනත වෙයිද එන කවුරු අම්මිට දාමේ බෙරූස් කාන්තාව දෙන්නයි දිරිරු කියන ගෑනු පොලිසිය විමර්ශන වෙනස් කළා ලක්ෂ 75ක් ඒගොල්ලෝ ගෙදර තැන් තැන් වල හංගලා තිබුණා බාධාවන් එල්ල උන්නේ ඔබතුමාට අපි උදව්ව කරන්න මේක මෙතනින් ඉවර කරමු ඒ ඇමතිවරයා මුස්ලිම්ද සිංහලද හයි සිකියුරිටි සෝන් එකක් ඕක ඇමතිවරුන්ටත් ගහලා තියෙන මිනිහෙක් මට ඔබ කවුද කියලා ඔක්කොම බෝධිසත්වයෙක් නෙමෙයි අපි ගනුදෙනු කළා පස් ලෝඩ් 15ක් දෙන්න බලපෑම් කළේ නැද්ද මං කවදාකවත් ওই මහතුරුන්ට කඩේ ගිහිල්ලා නැහැ ඈලිය කොට වදකහාගාරයක් විදියටයි හඳුන්වන්නේ මිගාර ගුණරත්නලා ඉතිහාසය ඕන මට මෙතෙන් කියන්න ඕන ඒ තාත්තා ආණ්ඩුකාරවරයා හින්දාද නිදොස් කරේ මං කියන්නේ අන්න ඒවා හොයන්න මං හිතනවා ඔබ මේ සියලු දේවල් ඉදිරිපත් කළේ ලේකන අතේ තියාගෙන ලේකන තියෙනවා මට පෙන්වන්න පුළුවන් කව කාගෙන්ද ඔබට මරණ තර්ජන තියෙන්නේ ඔය ඔය මරණ තර්ජන වලට බය මිනිස්සු නෙමෙයි ආද කාලේට අවහිර කරා කියන එක ගහන්නයි තියක් නේ එයා එහෙමෙන් දඟලනවා නම් අපි මොකද කරන්නේ කවුද එහෙනම් ඔහුට කෙල ගැහුවේ ඒච්චර තර්ඩ් ක්ලාස් මිනිස්සු නෑ මේ දෙපාර්තමේන්තුවේ තාම ඔබ නිදැල්ලේ ඉන්නේ ඔබට කාගේ හරි ආරක්ෂාවක් තියෙනවා එහෙම නියෝගයක් නෙමෙයි මේ තියන්නේ උපදෙස් දීලා තියෙනවා ඉත බාය ඇසෝසියේෂන් එක මෙයාගේ පස්සේ ඉන්න හින්දා මේ ඔවුන්ට සපෝට් එකට තමයි මේ කරන්නේ ඔය චරිත ගුණරත් එක ඇක්සිඩන්ට් ෆයිල් එක බලන්න කොහොමද චෝදනා අඩු වුනේ කියලා මොකද මාත් මේ කියන්නේ දෙබෝ ඉන්ටර්නෙට් කරන්න පැයෙන් නෑ නෑ එතුමා මේ தත්ත්වය තේරුම් ගත්තා ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එක කිසියම් සාකච්ඡා මාලාවක අපි සිටින්නේ අපි වැඩි කතා බහ නොකර කෙලිම කතා බහට එමු ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඔබ අයත් වෙන්නේ පෑලියගොඩ විමර්ශන කොට්ටාසයට මොකද කතාව ගියේ පෑලියගොඩ කියලා පෑලියගොඩද ඔව් මම පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ටාසේ නමුත් ඒක හඳුන්වන්නේ කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලය හරි දැන් මම ඔබට ආරාධනා කළා දෙවතාවක් මේ සාකච්ඡාවට එන්න කියලා මම ඒ කලින් මෛත්‍රී ගුණරත්නගේ දරුවෝ දෙන්නගේ සාකච්ඡාවේදී මේක රටට කිව්වා දෙවතාවම ඔබ එය අවසන් මොහොතේ මගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා ඔබට බලපෑමක් ආවද නීතිඥ උපදේශද ඇයි මොකද්ද උනේ නෑ අවංගම සිද්ධිය මේක අපි හැප්පුණේ ජනාධිපති නීතිඥවරයෙකුගේ පුතෙක්නේ ඒ තුල ඒගොල්ලෝ මවාපෑවා මේක මේ මේ සිද්ධියට කතා කරන නීතිඥ මහත්තයා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මැතිතුමා එතුමාලා හරහා ගියා රාවයක් මේ නඩුවට කාටවත් පෙනී හිටින්න එපා කියලා. ඒ කියන්නේ ඔබට නීතිඥවරයෙක් හොයාගන්න අමාරු වුණා. අතිශයින්ම අමාරු වුණා. මං ඉතින් දැන් ඔබ මං හිතන්නේ ජනාධිපති නීතිඥ තිරන්ත වර්ලියද්ද නේද ඔබට කතා කරන්නේ? ඔව් එතුමා ඊට පස්සේ මම කරුණු තේරුම් ගත්තා. එතුමා ඊට පස්සේ මාව වෙනුවෙන් පෙනී සිටින්න කතා කරා. නෑ මට කෙලින්ම කියන්න මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමා ඔබට නීතිඥවරයෙක් සුවා ගන්න නීතිඥවරු ඉදිරිපත් වුනේ නැද්ද? නෑ හුඟා කට්ටිය ප්‍රතික්ෂේප කරා අපි අඳුරුණා අපිට බෑ මේමයි කියලා. හුඟා කට්ටිය ප්‍රතික්ෂේප කරා තම වර්ලියද මැතිතුමා මාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා අපි. කවුද නීතිඥ ගාස්තු දරන්නේ? ඔබද නැත්නම් වෙන කවුරු හරිද? ඒක තමයි කනගාටුදායක සිද්ධිය. අවුරුදු 31ක් පොලිසිය පරීක්ෂක ශ්‍රේණිය නිලධාරියෙක් වශයෙන් මං සේවය කරා. නමුත් මට රුපියලක ආධාරයක් උදව්වක් දෙපාර්තමේන්තුවේ අපේ අතින් අපේ පෞද්ගලික මුදලින් තමයි මම ගෙවන්න ඕනේ. මම මුදල මුදල අහන්නේ නැහැ. නීතිඥ ගාස්තු ලොකු ගාස්තුවක්ද? ඉතාම විශාල මුදලක්. දැන් ඔබ ගෙව්වා. ඒ මුදල් ගෙව්වා බොහොම මම හිතවත්තුමට උදව් කරා. මාත් එක්ක ඉන්ටර්ඩෙක් වෙච්ච රාලාම්ලා තුන්දෙනාම ගම්වල ඉන්න අහිංසක දුප්පත් ළමයි. ඒත් ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන්නේ කවුද? ඒ කට්ටිය වෙනුවෙන් මම තමයි අපි වෙන්නේ. මම ස්ථානාධිපති වෙනවාසේ මං තාත්තා කෙනෙක් වශයෙන් ඒ කට්ටිය වෙනුවෙන් අපි වෙලා තියෙනවා. ඒතර ඒ වේදමුත් ඔබ දරනවා. අනිවාර්යෙන් මං ඒගොල්ලන් රුපියලක දෙයක් මං කරන්නේ. ඒතර ඔබට සල්ලි තියෙනවා විදන් කරන්නේ. මට සල්ලි නෑ. එහෙනම් කොහෙන්ද සල්ලි? සල්ලි මට මිත්‍රයෝ මං ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. මගේ ඉස්කෝලේ දෙහිකට මං ගිහිල්ලා තියෙනවා. පාසල් දෙකේ මිත්‍රෝ මට එකතු වෙලා උදව් කරලා තියෙනවා. මං කාලාන්තර කාස කරපු යාළුවෝ.
ගෙදරට ඇවිල්ලා නින්ට මොකද්ද වෙන්න ඕනේ ඔය අතාරින්න එපා මේක ඔය රටට සේවයක් කරමු නිය කියලා මට උදව් කළා කිව්වා කොහොමද දැන් රාජකාරි පිස්තෝලේ බාර දුන්නද ඒක එදාම ඉන්ටඩික් කරපු දවසේම බාර දුන්නා හරි ඔබ පොලිසියට බැඳෙන්නේ 1998.7 90 ඒ කියන්නේ මොකද්ද ඔබේ නිලිය උප පොලිස් පරීක්ෂක එස්.අයි කෙනෙක් වශයෙන් ඔව් හරි දැන් ඔබේ පොලිස් සේවයේ කිසියම් తాවකාලිකද මම දන්නේ නැහැ අවසානයේක ඔබ සිටින්නේ මොකද්ද මේ හදාගත්ත ගැටුම පොලිසිය මිලිටරි කරණයකට අරගෙන යන්නද මේ ලින්ටන් ද සිල්වට අවශ්‍ය උනේ පොලිසිය ඇතුලේ පුද්ගලයන්ට මෙහෙම අමානුෂික ලෙස ගහලා මොකද්ද ඔබ කළේද කිසිම අමානුෂික පාරදීමක් නැහැ අපි රාජකාරියක් තමයි කළේ රාජකාරිය කියන්නේ පොලිසියක් ඇතුලේ පුද්ගලයන්ට ගහන එකද ගහන එක නෙමේ මම උඩින් ඉඳන් බලද්දි මට ඇහුණා පල්ලෙහා සද්දයක් ඔය කියන්නේ චරිත ගුණරත්න ගේ සිද්ධියද මිගාරගේ සිද්ධියද මිගාරගේ සිද්ධිය මිගාරගේ සිද්ධියට කලින් චරිත ගුණරත්න එයාගේ අයියා නීතිඥයා උතන්ට එනවනේ 23 වෙනිදා රෑ එනවා එදත් ඔබ සහ ඔහු අතර ගැටුමක් මත ගැටුමක් ඇති වෙනවනේ එයා එන්නේ සේවාදායකයෙක් බලන විදිය නෙමේ ඔය සචික කියන එක්කෙනාගේ බිරිඳයි එයාගේ අයියයි එක්ක නිකන් සාමාන්‍ය විදියට එන්නේ එතෙන්ට ඒ නැතුව මේ සේවාදායකයෙක් බලන්න ආපු කතාවක් නැහැ ඒ අවස්ථාවේ ඔය සචික එයාගේ වයිෆ් එක මං බොහොම සුවදව කතා කරගෙන ඉඳ දීලා තිබ්බේ සචික කියන ඔය රිමාන්ඩ් එකේ හිටපු පුද්ගලයා හිටපු පුද්ගලයා වයිෆ් කියන්නේ කවුද එතන යත් රිමාන්ඩ් නෑ එයාගේ කසාදේ ඉස්සෙල්ලා කසාදයක් තියෙනවා ඒ කසාදේ බිරිඳ තමයි එයාවේ දැන් මේගොල් මේ අයගේ මෛත්‍රී ගුණරත්නගේ දරුවෝ දෙන්නගේ මේ චරිතගේ ක්ලයන්ට් වෙන්නේ සචික නේද ක්ලයන්ට් කියලා කිව්වට ක්ලයන්ට් තමක් ඒතන නෑ කිසිම ඒ නඩුවට මම ඉදිරිපත් කරන්නේ මේගොල්ලෝ මේ මහර අධිකරණයේ වංචාවක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවානේ ඒ වංචා නඩුවට සචික කොයි වෙලාවත් මේ මෛත්‍රී ගුණරත් මහතාගේ පුතා ඉදිරිපත් උනේ නෑනේ වෙනම ලෝයර්ස්ලා තමයි ඒ නඩුවට ඉදිරිපත් උනේ එහෙනම් එයාගේ සේවාදායක නම් එයාවිල්ලා ඒකට ඉදිරිපත් දැන් ඔබ කිව්වා මම මේ නිකන් ආවා ලෝයර් නිකන් ඇවිල්ලා තියෙන සාමාන්‍ය විදියට ඉතින් ඔබ හිටියේ කැෂුවල් පිටනේ නිකන් මේ ටී-ෂර්ට් ඔව් කියන අඳුරන්න බෑ ටී-ෂර්ට් එකක් ඇඳගෙන මේ නිකන් හිටියේ චෞන්දිත මහත්තයා මම ජීවිතේට අපේ පොලිසිය මගේ නිලධාරීන්ටවත් මම නිකන් සාමාන්‍ය විදියට ඉන්න දෙන්නේ නැහැ මම ඒවලේ උදේ පාය ගන්නට ගිහිල්ලා ඔය විමර්ශනය කළා 180ක් එක මුස්ලිම් ජාතිකයෝ 3 දෙනෙකු තරම් ඇවිල්ලා උඩ ලියන ගමන් හිටියේ ඒවලේ රෑ 8 මාටෙත මම මගේ නිලැඳු මාර්කල්ලා මම ඒ සටහන් දදා හිටියේ ඒ ඉන්න අවස්ථාවේ තමයි මේගොල්ලෝ මේ සචිකව බලන්න ආවේ ඒ අලන් බලන්න ආපු වෙලාවේ තමයි ඔය චරිත ගුණරත්න කියන නීතිඥතුමා මට එයා මම අඳුනා දුන්නා මම නීතිඥ චරිත ගුණරත්න කියලා මං එතුමාට ගරු කරලා පුටුවක් දීලා ඉඳගන් දුන්නා නමුත් එයා දන්නවා මේ පුටුවේ ඉන්නේ ස්ථානාධිපතිවරයෙක් කියලා. ඔය වගේ අංශයක ස්ථානාධිපති කෙනෙක් සායම් කෙනෙක් ඉන්නේ නැහැනේ. මෙයා හිතාමතාම සායම් කොහොමද සායම් මෙහෙමද කියලා මම ඇහුවා. මං කිව්වා ඔබතුමාට මං ගරු කරා. ඔබතුමාට ගරු කළා මං පුටුවක් දුන්නා ඔබතුමාගේ තනතුරට. ඔබතුමා මං කවුද කියලා දැනගෙන කතා කරන්න කියලා. ඒ අවස්ථාවේදී ඔය මේ සචිකගේ පළමු බිරිඳ එයා කිව්වා මේ නෑ සර් මේ අපේ සචිකේ යාළුවෙක් කිව්වා පස්සේ එයා කිව්වා මං දන්නේ නැහැ ඔයා කවුද කියලා මං කිව්වා මං ඔයා නීතිඥ මහත්තයනේ ඔයා එක දැනගන්න ඕනේ මං ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා හරි දැන් නමුත් ගැටුම ඇති වෙන්නේ ඔතන නෙමෙයිනේ ඔතන ඇති වෙන්නේ මත ගැටුමක් විතරනේ ගැටුම ඇති වෙන්නේ එතන මත ගැටුමේදී දෙන්න බොහොම හොඳට පස්සේ කතා කරලා ගියේ එයා ඇහුවා මං කොයි උසාවියට දාන්න කියලා හැබැයි ඔබ ඔළුවේ තරහ තියාගත්තා සාජන් මහත්තයා කිව්වා තරහ ඔබ තියාගත්ත සීඅයි කෙනෙක්ට චීෆ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් 90 බැඳිලා හරි අමාරුවෙන් චීෆ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන ගන් එන්නේ. යාට සාජන් කියුව එකේ කේන්ති ඔළුවේ තියාගත්ත නේද? කවදාකවත් මම මේ මිනිසුන්ගේ දැනීමනේ. අපි කවදාකවත් ඔහොම මේ වෛරයෙන් රෝදේ මිනිස්සු එක වැඩ කළා නැහැ. මම වැඩ කරපු පොලිස් ඒරියා ඕනෑ තැනකින් ආන්න පුළුවන්. මං එහෙම මිනිස්සුන්ට වෛර කරු මිනිහද කියලා. ඊට පහුවෙනිදාට පහුවෙන්ද නේද මිගාර එන්නේ? ඔව් ඊට පහුවෙන්දාට. ඔබට ඇත්තටම මිගාරයි චරිතයි පැටලුණා නේද? කිසිම පැටලෙන්න හේතුවක් නැහැ. එහෙනම් මොකටද කිව්වේ මිගාරගේ මූණට උඹ මං පලිය මං බලා ගන්නම් කියලා. ඒක ඉතින් නීතිඥ මහතුරුන්ට ඕවා හදලා කියන්න පුළුවන් කතානේ. මට එහෙම කියන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මම අර පල්ලෙහා සද්දෙට තමයි බැලුවේ බලද්දී. හරි කෑම දෙකකුයි ශාචිකද කවුද? යාටයි යාගේ ඇතුලේ හිටිය බිරිඳටයි. කෑම දෙක බිරිඳ නේද බිරිඳ කෑම දෙකයි බිරිඳ නෙවෙයි ලිවින් ටුගෙදර් ඉන්නේ ආ හරි ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික කතාව කියනවා කෑම දෙකයි කොකා කෝලා එකයි අරන් ආපු පුද්ගලයාට ඔහොම 13 දිනක් වට වෙලා ගහන්න තරම් මොකද්ද ඔහු කරපු වරද ඔබතුමා හිතනවාද 13 දිනේ පොලිසිය ගැව්වොත් ඔය තාත්තෙන් බේරෙයි කියලා මේ බලන්න මන්ත මේ එයා ඒ කිව්වට මේ තියන්නේ ෆොටෝ එක
अभी उडट आवाम पास्से अभी उडट आवाम पास्से मे यागे फोटो अभी निकान चार रुपये दत्ता मुखद फोन नदी गेटल वैदे එතකොට ෆෝන් එක මං ඇහුවා මේ ෆෝන් එක ඉතුරුේ මොකටද එයාගේ ෆෝන් එකනේ ඉතින් එයා සාමාන්‍ය එයා කියන්නේ අර කාන්තාව කිව්වලු සනීප ආරක්ෂකතුවා දවස් 3ක් තිස්සේ ඇඳුම් මාරු කරලා නැහැ සනීප ආරක්ෂකතුවා ඇතුළු දේවල් ටිකක් මල්ලි මට දෙන්න කියලා ඒ ෆෝන් එක දුන්නලු ඒක ටයිප් කරන්න ඒක සචිකගෙන් අහද්දී සචික ඉතාල පැහැදිලිව කියනවා මෙයාට මගේ වයිෆ් එක්ක එහෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මහන්න මෙයා ලොකු සම්බන්ධතාවයක් නැහැ මියා ආපුත්‍ය මන් දන්නේ නැහැ මොකද කූඩු සිරමැදි තුනක් තියෙනවා 1 2 3 1යි 2යි පහු කළා තමයි තුන්වෙනි එකට එන්න ඕනේ දෙකේ තමයි සචික හිටියේ කවුරුත් වෙන පිට කට්ටි හිටියේ නේද එහෙනම් මොකටද ෆෝන් එක දුන්නේ ෆෝන් එක දුන්නේ යා කෝල් එකක් ගන්න තමයි දුන්නේ ඉතියා කියනවා පොලිසියට මම ෆෝන් එක දුන්නා බලන්න චෙක් කරන්න කෝල් ලොක් ලිස්ට් එක එයා දුන්නේ නැති හින්දානේ ගැටුම ඇතුනේ නැත්තම් ඔහොම ගැටුමක් ඇති වෙන්නේ නැහනේ අර SI මාත්‍යා කිව්වම එයා කිව්වා මම හිටපු ආණ්ඩුකාර මිගාර सरी हिट आंडकार मैत्री गुणात्मे पुता गेलावस्था अति वेच सिद्धु एक दिना वाक्रहारे विना पाक सिद्धवेनो इवले तम मम उड़ा मुखा सद्य गेल गहन हेम गहन मिस्से मे लमेट अपिटादरुनो मुखद मे सिद्धिये तीरने उड़ट अरंगा गम मंग मुखद फोन दुन के सर एक लो कॉलेज के नोट्स तीन की मंक पेटने के अरेन्न पड़ा ना सर एक लो कॉलेज मंक पेटने के अरेन्न को पेटने के अरे एक ब्लू तीन मंक मेकद पुता उगा लो कॉलेज के देवाल की अन्न हिना मंग अधिकरण इलीम कुल संबंधे वार्ता දැන් එතකොට දැන් මේ 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 ඔබ ඔබ කියන්නේ පැහැදිලිව මම ලින්ටන් විදියට ගැහුවේ නැහැ කියලාද ගැහුවේ නැහැ පොරබැදීමක් සිද්ධ වුණා අපි මොකද මං එයාගෙන් ෆෝන් එක ගන්න ආදද්දි මේ එයා මාවත් අල්ලු කරා එතකොට මම පිටිපස්සෙන් හිටු මම රාලාම්ලා තුන් දෙනෙක් පැන්න එකපාරට ඉස්සරහට පැනලා ෆෝන් එකට පොරබැදුවා මෙයා අඩි 6ක් විතර උස සාමාන්‍ය ශක්තිමත් තරුණේ ඒ අවස්ථාවේදී අර එතන පාටිෂන් කරපු එක ඇලුමිනියම් පටිය හරි නැත්තම් අර හැන්ඩල් එකේ හරි වදින්න නැති කියලායි මං විශ්වාස කරන්නේ. නමුත් ඔබ විශ්වාස කරන්නේ නැද්ද පොලිසියක් ඇතුලේ අඟුලාන පොලිසියේ මේ දක්වා 5 දිනක් ගහලා මරලා තියෙනවා. පෑලියකට ඔය සිදුවීම් අලුත් දේවල් නෙමෙයි. සිවිල් පුද්ගල මං අහන්නේ ඕන ප්‍රශ්නයක් විසඳගන්න. සිවිල් පුද්ගලෙක්ට අමානුෂික ලෙස පහර දෙන්න තියලා අයිතිය මොකද්ද? එහෙම පහර දුන්නා නම් චමුදිර මහත්තයෝ ඔයා මයින් ඔය කෑවට කමන්නේ. මේ සුළු 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 තුවාලයක්නේ මේ තියෙන්නේ සුළු තුවාලයක් වෙන් ඔහු මට කිව්වා මම මට මේ සාකච්ඡාවේදී හමු වෙච්ච වෙලාවේ මේ ප්ලාස්ටික් එක බැඳලා තිබුණේ ඔහු කිව්වා ලංකා හොස්පිටල් එකෙන් ප්ලාස්ටික් සර්ජරි එකක් මම කරගත්තා කිව්වා එතකොට ඔබ සුළු වෙන්නේ කොහමද ඉතින් මේ නම් මේ අධිකරණ වෛද්‍යවරයාගේ පෝරමේනේ මේ අධිකරණ වෛද්‍යතුමාගේ පෝරමේ මේ තියෙන්නේ මේකේ මොනවද තියෙන්නේ පැලීම් කියලා තියෙනවා ඒ කියන්නේ මෙතන තාදිත කියලා ගහලා තියෙනවා ඒ කියන්නේ පොඩි තැලුම් තුවාලයක් දෙකක් තියෙනවා එතකොට මොකද්ද මෙතන දාලා තියෙන්නේ බරපතල නෝන බරපතල නෝන බරපතල මේවා සමත මණ්ඩලයට දාන දේවල් ඔව් ඔහුගේ කට උත්තරේ ඔහු කියලා තිනවා මේ අධිකරණ වෛද්‍යධාරී තනදිත් ඔබ බලපෑම් කළා කියන්නේ නැහැ ගැහුවා කියලා කියන්නේ නැහැ ගැහුවා කියලා කියනවා ෆෝන් එක ගන්න ගිහිල්ලා ෆෝන් එක වැටිලා නැවිලා ගන්න එනකොට කියලා මේ වැදුනයි කියලා ඒවා සමහර අධිකරණ වලදී නීතිඥ මාත්‍රු දෙන උපදේශනේ නමුත් මේ මෛත්‍රී ගුණරත්න මහත්තයා පුතා කියලා මං අඳුනගත්තයන් පස්සේ මං කියන දෙයට එයා අවනත වෙයිද මං කියන දෙයට එයා අවනත වෙයිද ඉතින් මම බොරු කතාවන්නේ ඔක මට සාමාන්‍ය ගමක කොල්ලෙකුට ඔක කිව්වා නම් පිළිගන්න පුළුවන් හැබැයි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ මේක සෙටප් කළානේ මේ OIC මහත්තයා ඔව් කියනවා එතන හිට මිනිස්සෙට කිව්වා මේ ලිය පොලිසිය කෙනෙක්ට ලියපම් පැමිණිල්ලක් මේ උඹ කොල්ලරකින් ඇල්ලුවයි කියලා සර් මගේ කොල්ලරකින් ඇල්ලුවේ නෑනේ සර් කියලා කියද්දි නෑ බලියපම් මම කියන එකනේ මම කියන එක ලියපම් ඒක මේම සෙටප් කළානේ ඔබ ඒ සෙටප් කරා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ නීතිඥ අධ්‍යක්ෂින් එක්ක තියෙන කතාවන්නේ එහෙම දෙයක් මෙතන සිදුුනේ නෑ මට ඒක 100%ක් විශ්වාසයෙන් කියනවා මෙයා මේ විදියට හැසිරුනේ නැත්තම් පොලිසිය පොරබැඳීම සිද්ධ වෙයිද මෙයා මෙහෙම සිද්ධියක් උනේ නැත්තම් පොලිසිය පොරබැඳීම සිද්ධ වෙයිද सिद्ध उन्हें मैं पोलिसन नोतका पोलिस वचने अकीकर वेला या इतनी ता
ජනාධිපති නීතිඥ පට්ටම කියලා යන්න ගිය හින්දා මේ ගැටම උනේ. දැන් මෙතන මොකක්ද මේ මේ මේගොල්ල හමු වෙන්න ආවේ මේ දෙන්න නෙමෙයි කියලාද ඔබ කියන්නේ? අනිවාර්යයෙන්ම එයාට එහෙමනම් කෙලිම යන්න ඕනේ නැහනේ කාන්තාව හිටපු එකට. එන කවුරු අම්මට දාමේ? අර බෙරුස් කාන්තාව දෙන්නයි මේ දිරු කියන ගෑනු කෙනා. බෙරුස් කාන්තාව මොනවද කරලා මොනවද තේතර හිටියේ? වංචාවල් තියෙනවා මූල්‍ය වංචාවල්. ඊට අමතරව ඉහළ පැලැන්ති අයක ගණිකා වෘත්තියේ යෙදෙනවා බවට අපිට තොරතුරු ඇවිත් තිබ්බා. ඒ විමර්ශන කරනවා. ඊට අමතරව හෙරොයින් ව්‍යාපාරයේ මුදල් උපයන බවට තොරතුරු තිබ්බා. දැන් ඔබ ඔය සජික කියන පුද්ගලයා ඔය දැන් නිලවන්න එකේ ඉන්න මේ කුඩු චෝදනා එල්ල කරලා තිබුණා. හැබැයි නමුත් ඔහුට කුඩු චෝදනා මුකුත් නැහැ කියලා මගේ වැඩස්තන්දි මම කිව්වා. ඔව් ඒක පහුවෙන් දවදී මං ඉන්ටර්ඩික් කළානේ. පහුවෙන් දවදී මං ඉන්ටර්ඩික් කළා. මං තමයි හිටව ප්‍රධාන විමර්ශන නිලධාරියා. ඊට පස්සේ විමර්ශනය ගැන මට බකුත් කියන්න බෑනේ. ඒ කියන්නේ මොකද්ද? පොලිසිය විමර්ශන වෙනස් කළා. මන් දන්නේ නැහැ ඒක. දන්නේ නැති වෙන්න බෑනේ ඔබනේ කියන්නේ. නෑ ඒක තමයි. ඉතින් මම ගත්තේ මද්රව්‍ය. ඔබ ගත්තේ මද්රව්‍ය වලට. හරි ඔබ ගත්තම OIC සානාධිපති මද්රව්‍ය වලට ගන්නවා. ඔබ ඉන්ටර්ඩික් වුණාට පස්සේ ඊට පහුවෙන්ද කොහොමද report එක වෙනස් වෙන්නේ? ඊට පස්සේ ඒගොල්ලෝ වෙනස් කරන්නේ. ඒගොල්ලෝ වෙනම විමර්ශනයක් කරන්න නැති. ඔව් ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ පස්සේ විමර්ශනය කරපු නිලධාරී. නමුත් මා ගාවති පිච්ච තොරතුරු මන්ට මට ඉදිරියට යන්න හැකියාව තිබ්බා. කෝටි ගානක වංචා රුපියල් අද්ද ගන්න නෙමෙයි. ඔය 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 මේ මේ නයිජීරියන් කට්ටියයි ඔය කාන්තාවෝ සියලු දෙනා එකතු වෙලා මාගාව තියෙනවා. ඒගොල්ලෝ ලියපු ඩයරිස් මම ඒව අධිකරණයට ඉදිරිපත් කළා. ඔබ වුණ අත්තරමඩ ගන්න ගියා නේද? ඔව්. කොහටද ගියේ? බතරමුල්ලෙන් තමයි ඔය සිංහල කාන්තාවයි ඔය සචිකවයි ගත්තේ. ඊට පස්සේ? ඊට පස්සේ දෙහිවලින් තමයි එක නයිජීරියන් එක්කෙනෙක් ගත්තේ. ඊට පස්සේ? ඊට පස්සේ ගල්කිස්සේ මේ මාල් නිවාසයකින් තමයි බෙරුස් තුන්දෙනායි නයිජීරියෙන් දෙන බෙරුස් කාන්තාව දෙන්නයි නයිජීරියෙන් තුන්දෙනා. එතකොට ඔබ කියලා තිබුණා මාධ්‍යයක හැව්ලොක් සිටි අපාර්ට්මන්ට් එකේ අත්තර උඩ ගත්තා කියලා. හැව්ලොක් සිටි අපාර්ට්මන්ට් එකෙන් ওই සිද්ධිය වෙච්ච දවසේ තමයි ගන්නෙ. ඒ ගන්නෙ මුස්ලිම් මුදලාලි කෙනෙක්. ඒ මුස්ලිම් මුදලාලි ඉන්නේ හැව්ලොක් සිටි එකේ 10 වෙනි තට්ටුවේ. එහා කෙරෝලේ ටවර් එකේ. නමුත් ඔහුව ඔබ අත්තර උඩ ගත්තේ නේ? ඔව්ව ගත්තා. ලක්ෂ 75ක් ඒගොල්ලෝ ගෙදර තැන් තැන් වල හංගලා තිබුණා. සීලි මාසේ හංගලා තිබුණා. ලක්ෂ 75 කුත් එක තමයි යව ගත්තේ. ඔබද ගියේ වැටලීමට? මායි ගියේ වැටලීමට. බාධාවන් එල්ල උන්නේ? බාධාවන් තිබුණා. මොනවද බාධා? මොනවද බාධාවන්? දුරකට නැඹුතුන් ආවා. කාගෙන්ද? කෙනෙක් කියන්න බෑ ඒක මයි මේ ඒක ආචාර ධර්ම වලට පටහැනි. මම අහන්නේ මම නම අහන්නේ නෑනේ. මම අහන්නේ කවුද පුද්ගලයා? කෙනෙක් කිව්වම වැඩක් නෑනේ. ඕකේ. ඔය 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 ටවර් එකේ අමාත්‍යවරුත් ඉන්නවා. ඒ අය හරහා යම් යම් කට්ටිය ආවා කතා කරා. මේ ඔබතුමාට අපි උදව්ව කරන්න මේක මෙතනින් ඉවර කරමු. ඒ කියන්නේ මම ඉන්නකො නෑ නෑ පීවරේ පීවරේ යන්න ඕනේ. හවුලොක් සිටි අපාර්ට්මන්ට් එකට ගියාම මුස්ලිම් ජාතිකයේ අත්අඩංගුවට ගන්න වහලේ තිබිලා 175ක් ගත්තා. ඔව්. එතනට ඇමති කෙනෙක් ආවද? එතෙන්ට ආවේ නෑ. හරි. ඒතොර ඒ අපාර්ට්මන්ට් එක ඇමතිවරු ඉන්න බව දන්නවද? ඉන්න විදියට දන්නවා. හරි. ඔබේ හෑන්ඩ් ෆෝන් එකට ඇමතිවරු කතා කළා. ඇමතිවරු නෙමෙයි වෙන කට්ටිය කතා කරේ. ඇමතිවරු කතා කෙරෙව්වා කියලා දන්නවද? මං හිතනවා ඒගොල්ලෝ අර තමයි ආවේ කොහොමද? හරි. දැන් ඔබ පවත්ව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාකල්කන්ද සුදන්ත හාමුදුරුව ඔබව මෙහෙම තියාගෙන කියනවා ඇමතිවරු කතා කළා. අපි මේවයි අනාවරණය කරනවා. ඒත් උන්වහන්සේ කියන්නේ බලපෑම් කර ඇමතිවරයා කවුද කියලා. ඔව්. හරි. දැන් දැන් ඒ බලපෑම් ඉන්නේ ඔබටනේ. ඔව්. හරි. ඒ ඇමතිවරයා ඍජුව කතා කරන්නේ නැද්ද? ඍජුව කතා කරන්නේ නැහැ. වෙන එක්කෙනෙක් ලව්වා. වෙන කට්ටිය එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ආවා. ආ. ඒ ඇමතිවරයා මුස්ලිම්ද සිංහලද? මුස්ලිම් ඇමතිවරයා. මුස්ලිම් ඇමතිවරයා. ඉන්නේ හවුලොක් සිටි අපාර්ට්මන්ට් එකේ. ඔව්. හරි. කතා කළා ඔබට කීයක් දෙන්නම් කිව්වද? ලක්ෂ 10 ලක්ෂ 15ක් කරන් ආවේ මං ගාවට. ලක්ෂ කවුද ආරං ආවේ? හානස් කියලා නම. පොලිසියට දාමි? නෑ නෑ නෑ. අපි හවුලොක් සිටි එතන ඉඳද්දී අපි එතන ඉඳද්දී ආවා ඒගොල්ලෝ මේ මේ ඒ මුස්ලිම් මුදලාලියෝ ඉදිරිපත් කරන්නේ නැතුව වෙන මුස්ලිම් එක්කනේ. හරි. තව කට්ටියකුත් එක්ක. කවුද කට්ටිය? එතන පොලිසිය කට්ටියකුත් හිටියා. මේගොල්ලෝ දී කියලා තිබ්බා පොලිසියට අපි මේ කප්පන් ඉල්ලන ටීම් එකක් ඇවිල්ලා කප්පන් ගන්න හදන කියලා. ඊට පස්සේ පොලිසියෙන් ඒ ටීම් එක උපදෙස් දීලා තිබ්බා. ඔයක් ගිහිල්ලා දෙන්න මුදල අපි අරස් කරන්නම් කියලා. ආ මේ වෙන පොලිස් ටීම් එකක් ආවද දැන් ඔයව අරස් කරන්න? ඔව් ඔව්. හා හා ඒ කියන්නේ දවල් දෙකට දෙකා මාට විතර ඇති මං හිතන්නේ දා 25 වෙනිදා. ඇත්තටම ඔබ කප්පම් ඉල්ලුවද? කප්පම් ඉල්ලන්නේ කොහෙද? මං පොලිස් ජිප් එකේ ගිහිල්ලා හයි සිකියුරිටි සෝන් එකක් ඕක. එතන ඉන්න සිකියුරිටි අයට ඔක්කොටම දැනුම් දීලා මේ ඇරස්ට් එක කරේ. ඒ කට්ටිය ඔක්කොම බලන් ඉන්න තැන තමයි මේ අපි හිටියේ. දැන් ඔබ CCTV කැමරා වටේම ගහලා තියෙනවා. දැන් මං හිතර ඔබ කියාවි කියලා කවුද ඔබට බලපෑම් කරපු ඇමතිවරයා කියලා.
දැන් ඔබට නැති වෙන දෙයක් නැහැ ඔක්කොම නැති වෙලා ඉවරයි රස්සාවක් නැහැ නමුත් මම එහෙම කියන එක සදාචාරාත්මක සදාචාරයේ රැකලා මොකටද දැන් ඔබ නෑ තාමත් තාමත් නිල ඇඳුම ගලවලා ඉවරයි රාජකාරී පිස්තෝලයේ බාර දීලා ඉවරයි දැන් ඔබ සාමාන්‍යයෙන් කතාවක් වෙන පොලිසිය නිලධාරියෙක් නිල ඇඳුම ගැලවුවට පස්සේ අත පහකට ගණන් ගන්න නැහැ කියලා පෙන්ෂන් වියර් පස්සේ දැන් ඔබට ඒක තේරෙන්නේ නැතිනේ හැබැයි ඒකක් තියෙනවා මම මෙතුවක් කල් කරපු රාජකාරියෙක් එක්ක මිනිස්සු මං එක්ක ඉන්නවා राज्य नियोज्य කොහොමද අමාත්‍යරෙක් අමාත්‍යරෙක් කල්පනා කරලා කියන්න තුමන්නේ දින අවදි කරා අමාත්‍යරෙක් කියලා කියන්න මං අමාත්‍යරෙක් කියලා කියන්න හරි ඔහු ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේද වෙනත් දිස්ත්‍රික්කයකද මේ රටේ අමාත්‍යරෙක් ඔව් මේ රටේ අමාත්‍යරෙක් මස් දාන්න නැතුව ඉතින් ඉන්දියාවේ මං අහන්නේ කොළඹ දිස්ත්‍රික්කයේද වෙනත් දිස්ත්‍රික්කයකද නෑ මේ රටේ අමාත්‍යරෙක් කියලා අපි ඒක එතනින් තියමු श्री लंका රෙකෝඩ් කළා නෑ මං ඒ කට්ටිය දන්න ඔක්කොම මොකද ඒගොල්ලෝ පොලිස් ටීම් එකක් එක්කනේ මං ගාවට ආවේ පොලිස් ටීම් එක කොහෙන්ද ආවේ පොලිස් ටීම් එක හංගලා තිබුණේ නෑ නෑ මොකද්ද මං හරි කොහෙද ආවේ මොකද්ද ඩිවිෂන් එක කොළඹ ඩිවිෂන් එකේ කට්ටිය තමයි කොළඹ ඩිවිෂන් කිව්වොත් මහත්තයෝ ඩිවිෂන් කීයක් තියනවද නෑ කොළඹ විශේෂ විශේෂ ඒකකයෙන් තමයි ආවේ කවුද ඩීජී කොළඹ කොළඹ විශේෂ ඒකකයක් කියලා කියමු දැන් කවුද දේශබන්දු තෙන්නකෝන්ගේ ඩිවිෂන් එකද නෑ කොළඹ ඉතින් දේශබන්දු සර් තමයි ඉන්නේ ඔව් හරි නමුත් මාගේ දෙපාර්තමේන්තුව මම අවුරුදු 31ක් ජීවත් වෙත දෙපාර්තමේන්තුවට මම කවදාකවත් අගෞරවයක් එන්න දෙන්නේ නෑ ඒක මගේ ප්‍රතිපත්තිය හරි දැන් හරි ඒ ඩිවිෂන් එකත් පොඩි හිස්තනක් තියෙනවා එහෙනම් හරි අපි එමු ඔවුන් එල්ල කරන ප්‍රධාන චෝදනාවක් තියෙනවා ඔබ දූෂිතයෙක් ඔව් ඈ ඔබ 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 කප්පම් අරන් තියෙනවා ඔබ ඇතැම් ජාවාරම් කරුව එක කටයුතු කරලා තියෙනවා හෙරොයින් දාලා අහිංසක මිනිස්සු රිමාන්ඩ් කරලා තියෙනවා මාස 10 11 මොනවද මේ චෝදනාවලට දෙන පිළිතුරු චමුදේව මහත්තයෝ මම සපුගස්කන්දේ OIC ඉඳද්දී කුඩුකාරයෙක් ගලව ගන්න ලක්ෂ 10ක් දෙන්න ආවා කාන්තාව लक्ष दाय लक्ष पह दी मंतम अतंगूड गे काले पत्र मुल पिटे माव पलवे लक्ष पाट पहंगे सपगस्कंदे अपराधंदे स्थानाधिपति मंतम मेरटे माकद्री मधुस्के हंगिच गोलिया क्यवम की लांदुना क्यवमव हेरोइन अव्याध हेरोइन जार उपयागत वत्ते वल्लाप रुपया लक्ष एक पना लक्ष हेटकड़ वाटी रत्तरांग एक कवम अवगते मम ईट पास मह विमर्शन पास एस टी एफ एट हेकना कवमगे कुड़ किलो एकसी हेतगा नग्न ईट पास वेलगांपिटी जयाल वेलगांपिटी ये पे मिनी दन अम्मा दुआई कारक यदि कारक वेड़ीब अमुनकोट संजीव किला योट अमुनकोट संजीव अभी गाते नोच्यागम कले कहंगल आई එතකොට කඩවත පොලිසිය රාලාමි කෙනෙක් අරන් ගිහිල්ලා බොහොම අමානුෂික ලෙස මරලා දැම්මා. ඒ ඒ ටීම් එකම මං තමයි රස්කේ. ඒ වැටලීම් අතරේ කප්පම් සිද්ධි දෙකක් එකක් දෙකක් වුණාද? ඔබ මොකද කිව්වේ මේ මම මේ ඇමතිවරුන්ටත් ගහලා තියෙන මිනිහෙක් මට ඔබ කවුද කියලා? ඒක එයා කියන කතාවන්නේ. කවුද ගහව മന്ത്രി කාටද ගැහුවේ? මං කිසිම එම සපුගස්කන්දේම සිද්ධියක් වුණා පළාත් සභා മന്ത്രി කෙනෙක්ට කොහෙද? පළාත් සභා മന്ത്രി කෙනෙක් එක්ක වුණා. ගැහුවනේ? ඔව් පාරදීම කියන්නේ මේමයි. मह राज बाधा करण पावती एक अधिकारण पावती नौ तस्कूल मम और एकोला उतुनगन सेवक मगे तम को वैडी मेरुने अभी यतकोट ये काले तुल मे और तस्कूल मिलीग्राम किसी मनुष्य अंदर बहुत
මට දැන් මතක් වෙන මං හිතන්නේ ඔය බියගම ඒරියා එකේ මිනිස්සෙක් එන්නේ නැද්ද මට දැන් ටික මේ 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 එන අතරේ කතා කළේ වැයකන්ද ප්‍රසන්න මං කොහොමද ෆෝන් එක තියන්න මම විස්තර අහන්න ඕන දැන් පුද්ගලයා වහිනවා මට දැන් පස්සේ මං කතා කරන්න විස්තර ලැබුවා වැයකන්ද ප්‍රසන්න කවුද කියලා බියගම ප්‍රත්‍යයෙන් ඇහුවොත් කියයි වැයකන්ද ප්‍රසන්න කාන්තාවක් බය කළා කාන්තාවේ කාර් එකක් පවර් ගත්තා එතුමියගේ පැමිණිල්ල තියෙනවා බියගම ඊට අමතරව තව වාහනය පංචා කළා මීගාවත පොලිස් ඒරියා එකේදී රහලාමිලා හප්පන්න ගිය කෙනෙක් එයාව කිසි කෙනෙක් ඇරස් කරේ නැහැ මං විතරයි ගිහිල්ලා ඇරස් කරේ මගේ ටීම් එකත් ඔබ ඩීඅයිජී කෙනෙක්ට දෙන්න කියලා පස් ලෝඩ් 15ක් දෙන්න බලපෑම් කළේ නැද්ද හීරෝයින් දාලා ඕව රිමාන්ඩ් කළේ නැද්ද හීරෝයින් න්යාගාව තිබිච්ච එක ගත්තා මං කවදාකවත් ওই මහතුරුන්ට කඩේ ගිහිල්ලා නැහැ මම ඉතිහාසෙ කවදාකවත් ඔබට සහාතික වෙලා මෙතන කියන්න පුළුවන් ද ඔබේ පොලිස් 1990 පොලිසියට ආවයි කියලා කිව්වේ මම සත පහක් අපි දන්නවා පොලිසිය ඇතුලේ මංකොල්ල කාර්යවත් එක මංකොල්ල කාර්යව ආශ්‍රය කරන කවුද කියලා දන්නවා කසිප්පු කාර්යව ආශ්‍රය කරනවා අද මේ 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 නාකොටිකේ කී දෙනෙක් ඇතුලේ ඉන්නවද කුඩු බිස්නස් කරලා ආයුධ බිස්නස් කරලා ඔබට මේක නෑ කියන්න බෑනේ මං කිව්ව පෑලියකට කී දෙනෙක් මැරලා තියෙනවද පොලිසිය ඇතුලේ ඊළඟට මේ මේ අඟුලානේ 5 දිනක් මරලා තියෙනවා මම හිතන්නේ ඔයිසි මරුණේ දී පෙරද මේ 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 මරදඩුම ලැබිලා පොලිසිය කියන්නේ මේ වගේ තැනක් හොඳ සහ නරක දෙකම හැමතැනම තියෙනක ඇත්ත ඔබ ඔබට එල්ලෙන චෝදනාව වලට මොකද්ද ඔබ දෙන පිළිතුර චෝදනා නම් ඔප්පු කළ මෙන්නන්න එපා ඔය 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 ඔබතුමාම කිව්වනේ හොඳ හා නරක දෙවර්ගයක් ඉන්නවා කියලා මං කොයි ගණේද කියලා ඔබතුමා පෑලිය කොට වදකාගාරයක් විදියටයි හඳුන්වන්නේ ලින්ටන් සිල්වා ඔයිසි මහත්තයා මේක පිළිගන්න කැමතිද වදකාගාරයක් වෙන්න අපිට හේතුවක් තියෙන්න බෑ මිනිස්සුන්ට කියන්න පුළුවන් මේ 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 මිගාර ගුණරත්නලා කියන කතාවන්නේ මිගාර ගුණරත්නලා ඉතිහාසය ඕන මට මෙතෙන් කියන්න මොනවද මොනවද තියෙන ඉතිහාසය මිගාර ගුණරත්න කියන්නේ 2018 මේ ඔය නීති ශිෂ්‍යයා වෙපන් දෙකක බට දෙක කපාගෙන අරයි යනවා කොහෙද කඩු ගන්නවට අරන් යන්නේ මැතිවරණ වේදිකාවක් ගාවට එතෙන්දි මෙයාව අත්අඩංගුවට ගන්නවා අත්අඩංගුවට අරගෙන එයාගේ ඒ නීති ඒ ගොනුව ෆයිල් එක කොළඹට එවුවා න් පස්සේ එයාව නිදොස්කට නිදාස් කරනවා ඒ තාත්තා ආණ්ඩුකාරවරයා හින්දාද නිදොස් කරේ මං කියන්නේ අන්න ඒව හොයන්නේ කඩු ගන්නාවේ තියෙනවා වෙපන් දෙකක් එක්ක මෙයාව ඇරස් කරපු සිද්ධිය ඒක කොහොමද වුනේ එතකොට ඔය අයියා චරිත ගුණරත්න බීලා ගිහිල්ලා पोलिस नुतका धावने किरोपन पोलिस मेरन एक्सीडेंट कीप दुआलो एक चोदना नम एक्टते नवर मे आटे ना मेकुला संबंधित आवड़ ओ फैल यवनो नीतिपति तुम्हारे नीतिपति डिपार्टेंटा अड़ चोदना हतर नड़वे किरोपन पोलिस मंगिता अदो नड़ अलू कड़े अंक हत मे मे रतवा එතකොට මේ මේ අපේ ගරු ජනාධිපති නීතිඥතුමා එතුමාට තියෙන අහංගම් පොලිසිය වරෙන්තුවක් ඒ වරෙන්තුව ඒ මොකටද ඒ වරෙන්තුව තියෙන්නේ එතුමා ගිහිල්ලා ආරක්ෂක වෙරළ කලාපේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් නීති විරෝධී ලෙස මේ වරෙන්තුව ඒ වරෙන්තුව දයන් තමයි එතුමා කරන්නේ එතකොට එතුමාට තියෙන ෆෝඩ් බියුරෝ එකේ ලක්ෂ 18ක් වංචා කරා කියලා එක්ස්පෝට් කරනවා කියලා ලක්ෂ 18ක තේකුඩු ඒ පැමිණිලා එතකොට එතුමාගේ ආර්යාවට තියෙනවා මණිකා ස්වර්ණාභරණ අධිකාරියේ කෝටි ගණන් මුදල් වංචා කරා කියලා පැමිණිලා ඉතින් එහෙම කට්ටියක් මේ ඉතින් ඒගොල්ලන්ට ඕන විදියට කතා කරන්න පුළුවන් ඔය ප්‍රභු පවුලක මං හිතනවා ඔබ මේ සියලු දේවල් ඉදිරිපත් කළේ ලේකන අතේ තියාගෙන ලේකන තියෙනවා මට පෙන්වන්න පුළුවන් මොකටද පහුගිය දවස්වක මිනුවන් මං අන්තිම මිනිත්තු කිහිපෙ ඉන්නේ මිනුවන් කොට පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්ම මට කිව්වා එදා මම එකහමාරට කොළඹ එනවා මට මේ මරණ තර්ජන තියෙනවා මම මිනුවන් කොට යනවා පැමිණිල්ලක් දාන්න දාපු එදා පළවෙනි දවසේ මං ආරාධනා කරා එදත් එන්න බැරුණා මේ හදිසියකව කවුද පොලිසිය කෙනෙක් එන්න කිව්වයි කියලා එතකොට කව කාගෙන්ද උඹට මරණ තර්ජන තියෙන්නේ මරණ තර්ජන මෙන් මං කිව්වනේ මං කරපුවා ඔය සුළු දේවල් කිව්වේ ඒ වගේ අංගොඩ ලොක්ක මාකටුරු මදුරුසේ ටීම් එක එතකොට ගුණාකෝලේ රාජගේ ටීම් එක ඔය සිළු මේ රටේ යුක්තිගරුක මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න තමයි අපි කැප වෙලා වැඩ කරේ. ඒ කැප වෙච්ච තුලින් තමයි අපිට මේ මේ වගේ තර්ජන ආවේ. රෙකෝඩින් එකක් තියනවද? රෙකෝඩින් එකක් තියෙනවා. කොහෙන්ද කෝල් එක ආවේ? මේ ඩුබායි වලින් ආපු කෝල් මේ WhatsApp කෝල් එකක්ද normal voice කෝල් එකක්ද? normal voice කෝල් එක. WhatsApp කෝල් එක නෙමෙයි. නෑ නෑ නෑ. ප්ලේ කරනකොට. හලෝ. හලෝ. මේ වයිසි ලින්ටන්ද? ඔව් කතා කරනවා.
හලෝ ඔව් ආයිසීන නෙමෙයි නිකන් කතා කරන්නේ ඔව් කියන්න ඔව් කියන්න දැන් මොකෝ සනීපයිද ඔයාලට අසනීපයක් තිබුණේ නැහැ අසනීපයක් තිබුණේ නැහැ අසනීපයක් නැහැ දැන් සනීපේ සනීපේ හරියයි දැන් ওই ජොබ් එකක් නැහැ නේද ඒකයි කි මං කරගන්න මම මේක මේ විධානක පොර පොර මොනම් කරන්නේ අප කරගන්න ආ කරන්න කරන්න දේ බලන්නකෝ කරන්න දේ බලන්නක පොර කරන්න දේ හරිද लंका ඒක මම කරගන්න දැන් දැන් සනීපයිනේ දැන් කොහමද සෝදාගෙන අපි අපේ උන්ට කොහමද දැනගන්න ඉතින් සදාකල් ජීවත් වෙන්න නැහැ සදාකල් ජීවත් වෙන්න ඇවිත් නැහැ නේ අපි සදාකල් හරි හරි සදාකල් ජීවත් වෙන්නේ නැහැ බඩ බැරි මාසයක් ගන්න නැහැ බඩ පොඩි කාලයක් ඉඳ දකලා ඉතව බලහන්කෝ ඒ මොනවද කරන්නේ මොනවද කරන්නේ බඩ ඔක්කොම සෙට් කරලා තියෙන්නේ ආ දවසක් නැහැ මම දඟලන්නේ මේ ඔක්කොම මේ ෂෝට් එක ඉවරයි නපුසකේ තමා බං ඔහොම කතා කරන්නේ මොකද්ද ඇවිල්ලා ඉස්සරහට ඒවලා කතා කරනවා කවුද හරි හරි නපුසකේ බලහන්කෝ ඔබ බලා ගන්න මොකෙක්වත් නැහැ නේ මේ ෂෝ ටික දැම්මේ දැන් ඔය යුනිෆෝම් එක හැයි එන්නේ දැන් බලහන් කොට වෙනද යුනිෆෝම් එක නැටත් එහෙම තමයි හිටිය අපි යුනිෆෝම් එක නැටත් එහෙම දර්ශනේ දාගෙන තමයි හිටිය අපි ඔක්කොම හරි හරි ඔක්කොම හිතාගෙන ඇති යුනිෆෝම් එක තිබ්බත් උඹට දෙන්න හිටිය දැන් නැහින්න අපර ගොඩාක් ලේසි හරි බලමු එහෙනම් ඉවරයිනේ දැන් බලන්න හරි හරි උඹේ කයිවාර ඕනේ කරලා බලන්න කරලා බලන්න කරලා බලන්න කොහොමද කියලා කයිවාර ඕනේ කරලා බලන්න මම යඩෝ කරනවා නොකරනවා නම් උඹට කියන්න අපි අනික හරින්න කියලා समार नीति मातृत्व अपराध कार्य अपराध कार्यकोलांग उपदेश पारधि मठ दुबाई कथा कर मिनसु अंडवा कट्टे හිතවත් කතා කරන්නේ මේ දැන් තරතුරු නැති වෙච්ච හින්දා කතා කරාද? ආ උඹට දැන් අයියා හක්තිය නැහැ. උඹ දැන් ඉන්නේ ගෙදර කියලා ඒක ඒ නිසා කතා ඒ දෙකම දන්නේ. ඒක තමයි හැබැයි අයියා තිය නැතුව ගිහිල්ලා නැහැ. මට මේ රටේ ජනතාව මාත් එක්ක ඉන්නවා මම ඒක දන්නවා 100%. නෑ උනාට මහත්වෝ දැන් නිලෑඳුම නෑ. ඔව්. රාජකාරි පිස්තෝලේ නෑ. අපි දෙන්නම එක හා සමානයිනේ. අපි දෙන්නම සිවිල් පුරවැසියෝ. ආ ඉතින් මේ මේ එදා කරපු අයියා තිය ඇති වැඩ කරන්න දැන් බෑනේ. हरियत जीवितिपालीसियां මේවට කතා කරන මිනිස්සු නේ දැන් මේ මේ මෛත්‍රී හිඳනේ මේ කතාව වෙන්නේ අපිත් මේ කතා කරන්නේ මෛත්‍රීට තියෙන මේ ආහිතවත්කම ගැන නෙමෙයි යා සමාජ චරිතයක් වෙන නිසා එතකොට පොලිසිය ඇතුලේ මේ වගේ වෙන අසාධාරණකම් වලට කවුද කතා කරන්නේ කිසිම කෙනෙකුට පහර දීමක් කළා නැහැ පොලිසිය අත්අඩංගුවට ගත්තදී අවනත වෙලා තියෙනවා නේ මම කියන්නේ දැන් ඔබ කිව්ව රාජකාරියට අවහිර කළා රාජකාරියට අවහිර කරා කියන එක ගහන්න අයිතියක් නෑ නෑ ගහන්න අයිතියක් නෑ අපි එතකොට එයාව අත්අඩංගුවට ගැනීමක් කරනවානේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එතකොට එයා ඒකට අවනත වෙන්නේ නැතුව එයා එහෙමෙන් දඟලනවා නම් අපි මොකද කරන්නේ එයා එහෙමෙන් දඟලනවා නම් පොලිසිය 13 දෙනෙක් හිටියා මෙහෙම ඇවිල්ලා මූණ කට කුඩු වෙන්න ගහන එකද කරන්න මේ චූටි පාරක් වැදිච්ච ගන්න කියන්නේ එයා කියේ 13 දෙනෙක් ගැවුවා නම් මෙයාව සම්බෝල වෙන්න ඕනේ
එහෙම දෙයක් නෑ මෙයා බොහොම අව්‍යාජ ඉනාවක් මෙයාගේ තියෙන්නේ කවුද එහෙනම් ඔහුට කෙල ගැහුවේ ඒ ඒච්චර තර්ඩ් ක්ලාස් මිනිස්සු නෑ මේ දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම අපේ අංශේ එහෙම මෙහෙම කෙනෙකුට කෙල ගන්න ඒවා මේ ගම්වල කාන්තාව සමහර කාන්තාව කරනවා දැන් ඔබ ඉන්ටර්ඩික් වෙලානේ ඉන්නේ ඔබ පොලිසිය ලොකු මහතුරේ IG මහත්තයෙම කතා කරාද මං කතා කරේ නැහැ නමුත් මං හිතන්නේ පොලිස් අපේ අපේ ඇමතුමාගේ ඉඳන් සීලම දෙනා මේක යථාර්ථය දැනගෙන ඉන්නවා විමර්ශනයක් පවත්වගෙන යනවා දැන් නීතිපතිවරයා නියෝග කළා සතියකට වැඩි ඔබව අත්අඩංගුවට අරගෙන පොලිස්පතිවරයාට ඔබව අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා කෲර වද හිංසා පනත යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තාම ඔබ නිදැල්ලේ ඉන්නේ ඔබට කාගේ හරි ආරක්ෂාවක් තියෙනවද ඔව් කාගේද ආරක්ෂාව නැහැ මම කියන්නේ එහෙම නියෝගයක් නෙමෙයි මේ තියෙන්නේ උපදෙස් දීලා තියෙනවා ඒකට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ දැන් විමර්ශනයක් කරගෙන යනවා බං ක්‍රූරවාද විසින්සාව කරාද නැද්ද කියලා හැබැයි මන් දන්න තරමේ අපිට යමෙක් අත්අඩංගුවට ගද්දී එයා ප්‍රතිරෝධය පානවා නම් එයාව අවශ්‍ය කරන බලය යොදලා එයාව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනවා එතකොට අත්අඩංගුවට ගන්න යද්දී යම් පොඩි තුවාලයක් වුණා කියලා ක්‍රූරවාද විසින්සායට දෙන නඩු පැවරීමේ හැකියාවක් නැහැ නමුත් නීතිපතිවරයා පොලිස්පතිවරයාට කියලා තියෙනවා ඉතින් මන් දන්නේ ඔක සමකාලීන නීතිඥ මහතුරුනේ මං හිරේ ගියත් මං කියන්න තියෙන දේ කියන්න ඕනේ මොකද්ද කියන්න තියෙන්නේ කියන්නේ ඉතින් සමකාලීන නීතිඥ මහතුරුන් ද මේ දේශගත ලෙස කරපු දෙයක් කියලායි මං කියන්නේ ඒ කියන්නේ ඔබව ක්‍රූර වද හිංසා පනත හෝ අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ ඔබ වරදක් කළා නෑ මං කළා නෑ එතකොට මේ මං අතනකට ගන්න යද්දී ඒ කවුද මිගාර්ගුණ රත්න විරෝධේ පාපු හින්දා එවල ඇති වෙච්ච සිද්ධිය මිස चोदना उपदेश හරි ඔවුන් කියනවා පොලිසිය තුල සිදුවන මේ ක්‍රූර වද හිංසා නවත්තන්න පොලිසිය ඇතුළට CCTV කැමරා හයි කරන්න ඕන කියලා. එහෙම දවසක නීතියක් ආවොත් ඔබ මොකද කියන්නේ? පැලියෝගඩින් පටන් ගමු කිව්වොත් කැමතිද? අපි ඊටමත් කැමති. අපි ඊටමත් කැමති. එතකොට ඔය ගහන ගැහිලි? නෑ අපි එහෙම ගහලා නෑ. ශෂිකට එහෙම ඇතුළේ තියන් හිරේදි ගැහුවයි කියලා මේ 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 කිව්වේ කියන්න බයලු. අනේ යන්න කිව්වොන මෙතනින් මට තමයි කියන්නේ. ශෂික දැන් ඉන්නවනේ එයාගෙන් අහන්නකො මේගොල්ලෝ කියන කතාවද? එයා කියනවා එයා කිව්වලු මේ ප්‍රෝග්‍රෑම් එකේ කිව්වේ අනේ ඕගොල්ලෝ යන්න මට ගහලා දවස් 3ක් ගැහුවා කියලා. එයාගේ නෝනා ඔරිජිනල් නෝනා තමයි අපිත් එක්ක කතා කරේ. නැතුව එයා මොකුත් කතා කරේ. එයාත් එක්ක හොඳ සුවදව කතා කරන්න ඉඩ දීලා තිබුණේ. ඔබ හිතා අපි වෛද්‍යවරයාට ඉදිරිපත් කළා තමයි ඔක්කොම උසාවි දැම්. ඔබට විශ්වාසයක් තියනවද නැවත ওই පොලිස් දෙපාර්තමේන්තුවේ පුටුවක වාඩි වෙන්න පුළුවන් වෙයි කියලා? විශ්වාසයක් තියනවා උසස් නිලධාර මාතෘ දන්නවා මම මොකද්ද මේ දෙපාර්තමේන්තුව කළේ කියලා. මට එහෙම නැති වුණා කියලා ගැටලුවක් නැහැ. මං කියන්නේ මේ රටේ එහෙම වුණොත් මේ රටේ යුක්තිගරුක සමාජයේ සමාජයේ සාමකාමීව ජීවත් වෙන මිනිස්සුන්ටයි ඕකේ අහිතකර බලපෑම එල්ල වෙන්නේ. ජනාධිපති නීතිඥ තිරන්ත වර්ලියද්ද හොඳ නීතිඥවරයෙක්. ඔහු මොකද සහතිකයක් දුන්නද? එතුමා ගැනයි මම විශ්වාසයක් තියෙනවා. මොකද මේ සත්‍යනේ. සත්‍යනේ අපි ඉල්ලන්නේ. හරි. නැවත පුටුවේ වාඩි වුණොත්. කවද හරි දවසක ආපහු ඇඟේ පතේ හයිය පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතනවද? එවෙයි කියලා ආවේගයක් ආවත් පාලනය කරගන්න පුළුවන්ද ඔබට? එහෙම ආවේගයක් ඇවිල්ලා මම කිසිම වෙලාවක එහෙම ඇඟේ පතේ හයිය පාවිච්චි කළා නැහැ. හැබැයි අපරාධකාරයෝ අල්ලන්න ගියාම අපරාධකාරයෙක් එක්ක අපේ ගැටුම් ඇති වෙලා තියෙනවා. මොකද අපරාධකාරයෝ මේ අනේ යන්සර් කියලා එන්නේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් දේවල් කරලා අපෙන් බේරලා යන්න තමයි උත්සාහ කරන්නේ. බොහොමත්ම ස්තුතියි. අපි හිතනවා මේ කතාබහ ලින්ටන් ද සිල්වා මෙතන එකක් කියනවා. චරිත ගුණවත් නැයි මිගාර ගුණවත් නැයි ගිය සතියේ තව එකක් කියනවා.
මේදගොල්ල මැදට ගෙනල්ලා කතා කරන්න විවාදයකට යන්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ අවසන් සාකච්ඡාව ඒ පිළිබඳව කරන ඒ හොඳයි ඊට පස්සේ එවැනි දෙයක් ඇති නොවෙන්න නම් CCTV කැමරා හයි කරන එක කියලා අපිට හිතනවා ඒක අදාළ අය තීරණය කරපු දෙයක් හරි පැලියගොඩ කොට්ටාෂේ දැනට වැඩ තහනමකට ලක් වෙලා ඉන්න ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සමග අපි කතා කරේ බොහොම ස්තුතියි ස්තුතියි